ඒ තුන් දෙනාවගේ 225ක් පාර්ලිමේන්තුවට යවන්න කියලා දාපු කියනවා. අනිත් පැත්තෙන් ජනතාව කියනවා මේ 225 සම්බන්ධයෙන්ම ඉල්ලීමක් සහ යෝජනාවක් විදිහට චෝදනාවක් විදිහට කරනවා ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලා. තාම හොඳ එකක්. ඕවත් අර මේ වෙලාවේ පැන නගින්න නිකන් අර්ථයක් නැති යෝජනා. මං කියන්නේ. ජනතාව කරන යෝජනා. මං කියන්නේ. ලෝකේ විගණනයන් තියෙන වර්ග දෙකයි. එකක් රාජ්‍ය විගණනේ අනිත් එක පෞද්ගලික අංශේ විගණනේ. රජයේ මුදල් විගණනයට භාජනය කරනවා. ඊළඟට පෞද්ගලික අංශේ විගණනය. පෞද්ගලික විගණනයන් විසින් පෞද්ගලික සමාගම් විගණනයට භාජනය කරනවා. ලෝකේකව පුද්ගල විගණනයක් නැහැ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන්න ඕන. ලෝකේ කමක් නැහැ. ලෝකේ නැති දේවල් වුණත් අපි කරන්න ඕන. දක්ෂයිනේ. නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රයෝජනාවක් ගේන්න ඕන. පුද්ගල විගණනයක් කරන්න. පුද්ගල විගණනය කරන්නේ මොකෙන්ද? පුද්ගල විගණනය කරන්නේ එයා ඉදිරිපත් කරන වාර්තාවේ. ඕන වෙනවාට බැංකු account එකක් බලන්න. විගණන නිලධාරියෙක්. අපේ රටේ නීති අනුව බැංකු account එකක් බලන්න බෑ උසාවි නියෝගයක් නැතුව. අපේ රටේ විගණන දෙපාර්තමේන්තුවේ තියෙන බලය අනුව උසාවියට යන බලයක් නෑ. ඒ නිසා අතර විගණනයක් නෙවෙයි ඕන. ඉන්වෙස්ටිගේෂන් එකක්. මම දැන් යෝජනා කරනවා. අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව CID එක මාව ඉන්වෙස්ටිගේෂන් කරා. එහෙම නැත්නම් විගණනින් මාව මොරකම් කරත් විගණනින් අල්ලන්න බෑ. මාසයක් ඇතුළත මා පිළිබඳ තියෙන අල්ලස් දූෂණ චෝදනා අල්ලස් කොමිසම පැමිණ හෙට බාර දෙන්නේ. ඊට පස්සේ අල්ලස් කොමිසම මාව පරීක්ෂා කරනවා. අල්ලස් කොමිසම පුළුවන් නැත්නම් CID එකට පුළුවන් මේ අධිකරණයට ගිහිල්ලා ටැක්ස් රිපෝට් කරලා ඒකට කර දත්ත වාර්තා කරලා මගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කරන්න ඕන. එහෙනම් එයත් නියෝගයක් ගන්න පුළුවන්. මගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න ඕන. නියෝගයක් ගන්න පුළුවන්. විගණන දෙපාර්තමේන්තුවේ කරන්න බෑ. දැන් මම දැක්ක එහෙනම් එහෙනම් ඔක්කොම වල බෝඩ් අල්ලගෙන ඉන්නවා. මාව විගණනේ කරන්න. මාව විගණනේ ඔයගොල්ලෝ දන්න මොකුත් වෙන්නේ නැහැ කියන්නේ. විගණනේ නෙවෙයි ඉන්වෙස්ටිගේෂන්. ලෑස්ති නම් හිටව ඊට පැමතිවරු කියන්නේ. එයාව විගණනේ එයාව ඉන්වෙස්ටිගේෂන් කරන්න කියනවා නම් මම හෙට ගිහලා බයිබල් එකට පැමිණිලා දෙනවා. හෙට ගිහලා CID එකට පැමිණිලා දෙනවා. හැම මමද කියනවා. මමත් කියනවා අපේ විශ්වවිද්‍යාලයත් කියනවා. නේද අපේ මන්ත්‍රීතුමියත් කියනවා. අපිව ඉන්වෙස්ටිගේෂන් කරා. විගණනේට මොකුත් කරන්න බෑ. අන්න ඒක එන අපි කරන්නේ විගණන නෙවෙයි ඉන්වෙස්ටිගේෂන්. විමර්ශනය කරන තමයි හොයාගන්න පුළුවන්. විගණනේ මොකද ඊළඟ තියෙන වත්කම් බරකම් ප්‍රකාශ. බොරුවක්. වත්කම් බරකම් ප්‍රකාශ මොකද කරන්නේ? තමනුත් තමන්ගේ බිරිඳත් අනුවාගේ දරුවන්ගේ දීපල කියන්නේ. එකක් තමයි ඡන්දය දෙන්න ඕන. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ආපුවම දෙන්න ඕන. පාර්ලිමේන්තුවට ආවට පස්සේ හැම අවුරුද්දකම මාර්තු මාසේ 30 වෙනිදාට තියෙන තත්වය ජූනි 30 කලින් දෙන්න ඕන. මන්දක දැන් වார்த்தාවක් කරන අපි දීලා නැහැ කියලා මේ අවුරුද්දේ. තව කල් තියෙනවා. ජූනි 30 කලින් දෙනවා සාමාන්‍යයෙන් අපි හැමදාම දෙනවා. හැබැයි වත්කම් බරකම් ප්‍රකාශ මේ හොයන්න බෑ. ඔය ඉල්ලන්නේ. ඔව් බැසිල්ගේ දීපල තියෙන වත්කම් බරකම් ප්‍රකාශද? වත්කම් බරකම් ප්‍රකාශයේ තියෙන මොකද්ද? මල්වානේ නිවසේ තියෙන යාගේ නමට නෙමෙයි. තිරුණඩිසන්ගේ නමට. ඒක හොයන්න පුළුවන්ද විගණනේ? ඒක හොයන්න පුළුවන්ද? වත්කම් බරකම් ප්‍රකාශ. ඒක හොයන්න පුළුවන් ඉන්වෙස්ටිගේෂන් වල. දැන් නිරුපම රාජපක්ෂිට 2015 වෙනකම් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ හොයලා බලන්න පැන්ඩෝරා පේපර්ස් වල සලිති බලකේ. ඉතින් විගණනට යාගේ වත්කම් බරකම් ප්‍රකාශන පරීක්ෂාට භාජනය කරන්නේ. ඒක හොයන්න බෑ. ඒක හොයාගන්නේ ඉන්වෙස්ටිගේෂන්. ඒ නිසා මේ මගේ විගණනේ කරන්න මම හරි අත් දෙක මුසලා කැමති. හැබැයි අහු වෙන්නේ නැති ඉබ්බ. අහු වෙන්නේ ඉන්වෙස්ටිගේෂන්. දැන් ඔය බෝඩ් අල්ලගෙන ඉන්නයි කියන්නේ මට. දැන් මම දැක්ක මාව විගණනේ කරන්න කියලා ඉන්නෝ නේද? ඒගොල්ල කියන පුළුවන් මාව ඉන්වෙස්ටිගේෂන් කරන්න කියලා. අල්ලස් කුමස ඔය ඉන්නේ එක කවුරු හරි යමතිවරෙක් නැතිලා දුක් ඔක්කොම නෙවෙයි සමහර අය ඉන්නවා මම දාව ෆයිල් නැතිලා දුක් තියෙනයි. ආණ්ඩු ප්‍රකාශයක් කරන්න කියලා ගෝඨාභයට ඇත්තට හොරකම් නතර කරන්න ගෝඨාභයට කියන්නේ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 පිළිබඳව ඉදිරි මාස දෙක ඇතුළත තමන්ට තියෙන වංචා දෝෂණ පිළිබඳ චෝදනාව අල්ලස් කොමිසමට දෙන්න මම මාස 6ක් ඇතුළත ඒවා ඉන්වෙස්ටිගේෂන් කරලා පරීක්ෂණ වාර්තාවක් දාන්න. අන්න නතර කරනවා. අපි එක ලැස්සි.